අදර සහෝදර සහෝදරියනි, ශුද්ධර මාතුමාගේ සුවිශේෂය පදනම් කරගෙන මිසෙස් වහන්සේ සමග ගමනක් යන වැඩසටහන මාලාවේ අද ඔබත් සමග මෙනෙහි කරන්නේ ශුද්ධර මාතුමාගේ සුවිශේෂයේ 11 වෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තියේ සිට ඉදිරියට. මෙහිදී අපි දකිනවා රාජ තේජසින් ජෙරුසලමට උන්වහන්සේගේ පැමිණීම ගැන තමයි අපිට කියවන්නට ලැබෙන්නේ. ප්‍රියදර සහෝදර සහෝදරියනි, ශුද්ධර මාතුමාගේ සුවිශේෂයේ 11 වෙනි පරිච්ඡේදයේ සිට ඉදිරියට අපි කියවගෙන යද්දී අපට හමුවන්නේ උන්වහන්සේ මෙලව ජීවිතය තුළ ගත කරපු පළවෙනි සතිය පිළිබඳව විශේෂ කරුණු කාරණා කීපයක්. ඒ අනුව ප්‍රියදර සහෝදර සහෝදරියනි, උන්වහන්සේ ජෙරුසලමට පැමිණෙනවා. උන්වහන්සේගේ අන්තිම සතිය ගත කිරීම සඳහා මුළු මිනිස් සංගතය උදෙසා ජීවිතය පූජා කිරීම උදෙසා උන්වහන්සේ එසේ පැමිණෙද්දී උන්වහන්සේ මාත් හරසරින් ජනතාව පිළිගන්න බව අපි දකිනවා. නමුත් මෙම පිළිගැනීම తాවකාලික පිළිගැනීමක්. මොකද උන්වහන්සේව රජෙක් විදිහට මිනිසුන් පිළිගන්න මේ මොහොත తాවකාලික මොහොතක්. සැලසුම් සහගත නොවු වැඩසටහන් කිසිවක් සංවිධානය නොවෙච්ච සූදානමක් නැති ක්ෂණයකින් සිද්ධ වෙච්ච ප්‍රතිචාරයක් විදිහට අපට මේ තේරුම් ගන්නට පුළුවන්. මන්ද හෝසානා කියලා උන්වහන්සේව පිළිගත්ත මිනිස්සු මේ සතිය තුලම උන්වහන්සේව කුරුස ඇනගස මරවු කියා මොරදෙන බැවින් එබැවින් මෙම ඔටුනු පැලඳවීම හෝ රාජකීය අභිෂේකයක් විදිහට හෝ මේ අපිට පිළිගන්නට හැකියාවක් නැහැ. ජනතාව උන්වහන්සේව රජ කෙනෙක් විදිහට හෝසන්නා කියලා පිළිගන්න බව මෙහිදී අප දුටුවත්, ඒ වගේම ප්‍රියදර සහෝදර සහෝදරිය අපි දකිනවා මීට පෙර 5000කට කෑම දීමේ ප්‍රාතිහාර්යෙන් පස්සේ ජනතාව උන්වහන්සේව ගලීරිය දේශයේදී රජකමට තෝරගන්නට උත්සාහ කරනවා. උන්වහන්සේ එම රජකමත් ප්‍රතික්ෂේප කරනවා. මෙහිදී ජනතාව උන්වහන්සේව රජ කෙනෙක් විදිහට උන්වහන්සේව පිළිගන්නවා. නමුත් මේ පිළිගැනීමත් తాවකාලික වූ පිළිගැනීමක් බව දේවචනයේ කියවද්දී ඔබට මට තේරෙනවා. ඒ අනුව ප්‍රියදර සහෝදර සහෝදරියනි, අපි දකිනවා උන්වහන්සේ ජෙරුසලමට පැමිණෙන්නේ කොටළුවෙක්ගේ පිටේ නැග. මෙහෙම දකිද්දී ඔබට මට මතක් වෙන සිහිගැන්වෙන අනිත් සිද්ධිය තමයි උන්වහන්සේව ඉපදෙන්නට ආසන්න කාලය තුල දේවමාතාවන් වහන්සේ කොටළුවෙක්ගේ පිට නැග උන්වහන්සේව බිහි කරන්නට ගමන් කරපු ආකාරය. බෙත්ලෙහෙමට අපි දකිනවා උන්වහන්සේ ඉපදෙන්න කලින් බෙත්ලෙහෙමට දේවාම්මා සමග ගමන් කරන ආකාරය, දේවාම්මගේ කුසේ උන්වහන්සේ ඉන්නවා, කොටළුවෙක්ගේ පිටේ දේවාම්මා ගමන් කරනවා, මේ වගේ චිත්‍ර, මේ වගේ දේවල් අපි ඕන තරම් දැකලා තියෙනවා. අන්නේ අදහසම, අන්නේ චිත්‍රයම නැවත වතාවක් ඔබගේ මගේ මනසේ ඇඳෙන අවස්ථාවක් තමයි අවස්ථාව. එනම් ජේසුස් වහන්සේ දැන් කොටළුවෙක්ගේ පිටේ නැග ජෙරුසලම් කරා ගමන් කරන මේ සිද්ධිය. ඒ අනුව ප්‍රියදර සහෝදර සහෝදරියනි, මේ මොහොත වෙන විට ජේසු වහන්සේ ලාසරස් කුණු වෙච්ච ඕජස් ගලපු මේ ලාසරස් මරණයෙන් උත්ථාන කරයින් පස්සේ මේ පුවත හැමතැනම ප්‍රචාර වුණාට පස්සේ මහා ජනකායක් උන්වහන්සේව දකින්නට ලාසරස් දකින්නට පැමිණෙනවා. මෙන්න මේ වාතාවරණයත් එක්ක තමයි උන්වහන්සේ ජෙරුසලමට පැමිණෙන්නේ. මෙහිදී උන්වහන්සේ ජෙරුසලමට පැමිණෙන්නේ රෝම වරුන් සමග සටන් කිරීමට නොව මුළු මිනිස් සංගතියේම පාපයන්ට වන්දියක් විදිහට තමන්ගේ ජීවිතය පූජා කිරීමට. ඒ අනුව ප්‍රියදර සහෝදර සහෝදරියනි, උන්වහන්සේගේ මෙම ජෙරුසලමට පැමිණීම සිදුවන්නේ පාස්කුවට ඉතාමත් ආසන්න කාලයක. එහිදී අපි දකිනවා ශුද්‍ර ජ්වාන්තුමාගේ සුවිශේෂයේ 12 වෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තියට අනුව උන්වහන්සේ පළමු වෙන්නේ බෙතානියට. බෙතානිය කියන්නේ කුඩා ගමක්. මේ ජෙරුසලම සතපුම් දෙකක් පමණ දුරින් පිහිටි ගමක්. මේ ගමට උන්වහන්සේ පැමිණෙන්නේ පාස්කුවට දින 6කට පෙර. ඒ වගේම අපි දන්නවා යුදා වර්ෂයේ පාස්කුව සමරන්නේ ඔවුන්ගේ පළමු මාසය වන නිසාන් මාසයේ. ඒ අනුව පාස්කුව පවත්වන නිසාන් මාසයේ පාස්කුවට දින 6කට පෙර උන්වහන්සේ ශ්‍රාවකයන් සමග බෙතානියට පැමිණෙනවා. අපි දකිනවා, අපි දන්නවා උන්වහන්සේ
ජීවිතය පූජා කරපු වර්ෂය තුල පාස්කව සැමරුවේ සිකුරාදා දිනයක බව, ඒ අනුව දින 6කට පෙර උන්වහන්සේ බෙතානියට එනවයි කියලා කියන්නේ. උන්වහන්සේ පැමිණෙන්නේ සෙනසුරාදා දිනක. සෙනසුරා දිනක බෙතානියට පැමිණෙන උන්වහන්සේ පසුදින එනම් ඉරිදා දින මහා ජනකායක් උන්වහන්සේ වහ ලාසරස්ස බලන්නට උන්වහන්සේ ඉන්න බෙතානියට පැමිණෙනවා. සමුදා දිනය ඉතාමත් වැදගත්. මේ සමුදා දිනයේදී තමයි උන්වහන්සේ ජෙරුසලමට රාජශ්‍රීයෙන් පැමිණෙන්නේ. ඒ අනුව මේ අපි තව ටිකක් ගැඹුරෙන් කල්පනා කරොත් විස්තර කළොත් මෝසෙස්ගේ නීතියට අනුව පාස්කු දින පූජා කරන පාස්කු බැටළුවා තෝරගන්නේ නිසාන් මාසයේ 10වන දින බව නික්මයා පොතේ 12වෙනි පරිච්ඡේදයේ 3වෙනි වගන්තියේ සඳහන් කරනවා. මෙම බැටළුවාව තෝරගන්නේ එනම් පාස්කු බැටළුවාව තෝරගන්නේ බෙත්පාගයෙන් බව අපි දන්නවා. ඒ අනුව මේ මොහොතේ ජේසු වහන්සේ සහ ගෝලයන් බෙත්පාගයට පැමිණ ඇති බව අපි මාක්තුමාගේ සුවිශේෂයේ තුල අපිට දකින්න පුළුවන්. එනම් 11වෙනි පරිච්ඡේදයේ 5වෙනි වගන්තිය මෙන්න මෙහෙම තියෙන. ඔහු ජෙරුසලම ලංව ඔලුයි කන්දට නුදුරු බෙත්පාගයට හා බෙතානියට පැමිණියහ. උන්වහන්සේ ගෝලයන් සමග මෙම ස්ථානයේ පැමිණලා පස්සේ මතයුතුමාගේ සුවිශේෂය අපි දකිනවා 21වෙනි පරිච්ඡේදයේ 5වෙනි වගන්තියේ. උන්වහන්සේ ගෝලිය දෙදෙනෙක්ව යවනවා කොටුලුවෙක්ව රැගෙන එහෙම සඳහා. ඒ අනුව ප්‍රියදර සහෝදර සහෝදරියනි, බෙත්පාගයෙන් බැටළුවාව තෝරගද්දී ජේසු වහන්සේ පාස්කු බැටළුවා විදිහට බෙත්පාගයේ සිට කොටුලුවගේ පිටේ නැග ජුදා වරුන්ගේ පළවෙනි මාසයේ වන නිසාන් මාසයේ 10වන දින උන්වහන්සේ ජෙරුසලමට එන්නට යනවා. ඒ අනුව මේ දින ගණන් කරද්දී අපට තේරෙනවා මේ දවස සමුදා දවසක් බව. එනම් යුදාවරුන්ගේ පළවෙනි මාසයේ වන නිසාන් මාසයේ 10වෙනිදා වන සමුදා දිනක උන්වහන්සේ ජෙරුසලමට රාජශ්‍රීයෙන් වැඩම කරනවා. එසේ වැඩම කරන්නේ කොටළුවගේ පිට නැග. ඒ අනුව බෙත්පාගයෙන් තෝරා ගන්නා වූ බැටළුවා ඉන් පසු දින 4කට පසු ජෙරුසලම දේවමාලිගාවේ මිනිසුන්ගේ පව් උදෙසා පූජා කරනවා සවස 3ට. ඒ අනුව අපිට තේරෙනවා 10වෙනිදා බැටළුවාව තෝරගන්නවා ඒ සමුදා දවසක්. ඒ දින 4කට පස්සේ නම් සිකුරාදා දින උන්වහන්සේගේ ජීවිත පූජා කරපු වර්ෂය තුල මෙම පාස්කු බැටළුවාව පූජා කරනවා සවස 3ට. මේ අනුව අපි තේරුම් ගන්නට ඕන කාරණාව තමයි මෙන්න මේ සත්‍යතාවය. අපි හැමෝම තේරුම් ගන්නට ඕනේ ජේසුස් වහන්සේ මේ ලෝකෙට එන්න පෙර අවුරුදු දහස් ගානකට පෙර බලන්න දිව්‍යන් වහන්සේ මේ සැලැස්ම ක්‍රියාත්මක කරන්නට යෙදලා තියෙන හැටි, මෝසෙස්තුමාගේ නීතිය අනුව මේ දුන්න දවස් අනුව ඒ සැලැස්මේ ආකාරයෙන්ම උන්වහන්සේ ක්‍රියාත්මක කරන මහා විශ්මජනක උන්වහන්සේගේ ඥානයේ සැලැස්ම මේ හරහා ඔබට මට කිසියම් ආකාරයකින් අවබෝධ කරගැනීමේ හැකියාවකුත් ලැබෙනවා. ඒ අනුව ප්‍රියදර සහෝදර සහෝදරියනි, ජනතාව උන්වහන්සේ සමග එද්දී මේ සමුදා දිනයේදී ජනතාව උන්වහන්සේව හරසරින් පිළිගන්න ආකාරය අපි දකිනවා. උන්වහන්සේ මේ දවසේදී ජෙරුසලම දේව මන්දිරයට ඇවිල්ලා ඒ මන්දිරයේ තියෙන දිවල් බලන ආකාරයත් අපි දකිනවා මාක්තුමාගේ සුවිශේෂය තුල. ඒ අනුව උන්වහන්සේ තම ශ්‍රාවකයන්ට මෙම කොටළුවාව රැගෙන එන්නට ආරාධනා කරද්දී උන්වහන්සේ දිවසින් කියන ආකාරයටම උන්වහන්සේ ශ්‍රාවකයන්ට දෙන උපදෙස් ඒ ආකාරයෙන්ම ඉෂ්ට වීමත් මහ පුදුමාකාර ප්‍රතිහාරාත්මක දෙයක්. උන්වහන්සේ ඔවුන්ට පවසනවා මේ කොටළුවාව හොයාගන්නට යන විට මේ කොටළුවා ඉන්නේ කොහොමද, මේ කොටළුවාගේ අයිතිකාරයාගේ ප්‍රතිචාරය කුමක්ද, ඒ ප්‍රතිචාරයට අපි දෙන්න උත්තරය මොකක්ද, මේ හැම දෙයක්ම උන්වහන්සේ ඒ සිදුවන්නට පෙර ශ්‍රාවකයන්ට උගන්වනවා, කියා දෙනවා. ඒ සියල්ලක්ම ඒ විදියට සිදුවෙනවා. එහෙනම් මේ සියල්ල ශ්‍රාවකයන්ගේ මනස තුල පුදුමාකාර ලෙස ගැඹුරු ලෙස සටහන් වීම අනිවාර්යයෙන්ම වෙන්නට ඇති. ඒ අනුව මෙහිදී ඔබත් එක්ක උන්වහන්සේගේ රාජශ්‍රීයෙන් ජෙරුසලමට පැමිණීම මේ කාරණාවේදී අපි ඔබත් එක්ක කාරණා තුනක් මේ මොහොතේදී
බෙදාගන්නට කැමති. එයින් පළවෙනි කාරණාව තමයි මෙහරා අපි දකිනවා දිවස්වැකි ඉෂ්ටවීමක්. එනම් කොටලුවාව පිට උන්වහන්සේගේ පැමිණීම අපි දකිනවා සෙකරියාගේ පොතේ 9 පරිච්ඡේදයේ 9 වගන්තිය තුළ මෙන්න මෙහෙම සටහනක් තියෙන බව. බලන්න ඔබේ රජ කොටලුවක පිට එසේ කොටලු වස්සෙක පිට නැගී යටහත් පහත් ලෙස ඔබ වෙත එන්නේ යයි සියොන් වැසියන්ට දන්වන්න. එනම් උන්වහන්සේ කොටලුවක පිට මෙසේ පැමිණීම, උන්වහන්සේ මෙසේ පැමිණෙන දිනය, මේ හැම දෙයක් තුළම අපි දකිනවා දිවස්වැකි ඉෂ්ටවීමක්. මෙය පිළිබඳව දිවස්වැකි ඉෂ්ටවීම සම්බන්ධව මාක්තුමා පැහැදිලිව සටහන් නොකළත්, ඒ බව සටහනක් නොතිබ්බත් ශුද්ධර මතයතුමාගේ සුවිශේෂයේ 21 පරිච්ඡේදයේ 4 වගන්තියේ පැහැදිලි ලෙස මෙය දිවස්සක ඉෂ්ටවීමක් බව තහවුරු කරනවා. එනම් මෙසේ වූයේ දිවසරයාලවා කියවන ලද මේ දේ ඉටුවන පිණිසය. අන්න එහෙම කියලා සෙකරියාගේ පොතේ 9 පරිච්ඡේදයේ 9 වගන්තිය උන්වහන්සේ සටහන් කරනවා. එනම් මෙහිදී සිදුවන්නේ දිවස්සක ඉෂ්ටවීමක්. ඒ වගේම දෙවන කාරණාව තමයි මාක්තුමා සුවිශේෂ 8 පරිච්ඡේදයේ 11 පරිච්ඡේදයේ 8 වගන්තියේ අපිට හමු වෙන ජනතාවගේ ප්‍රතිචාරය. ජනතාව මොකක්ද කරන්නේ? උන්වහන්සේ කොටලුව අපිට එද්දි ජනතාව ඔවුන්ගේ සලුව හා ගස්වල තියෙන අතු කඩලා යන මාර්ගයට දමනවා. ඒ වගේම ඔවුන් කෑ ගහනවා හෝසන්නා හෝසන්නා කියලා. මෙහි ඉතාමත් ගැඹුරු අර්ථයක් තියෙන. ඒ අර්ථය තමයි අපව දැන් ගලවා ගත මැනව. Save us now. ප්‍රියදර සහෝදර සහෝදරියනි, අපි දකිනවා ගීතාවලියේ 118 පරිච්ඡේදයේ 25 වගන්තිය සිට 26 වගන්තිය දක්වා මෙන්න මෙහෙම සඳහන් කරලා තියෙනවා. හෝසන්නා, සමිඳු නමින් වඩිනා එතුමන්හට ආශිරි වේවා. අපේ පිය වූ දාවිද්ගේ මතු පැමිණෙන රාජ්‍යයට ආශිරි වේවායි අති උසස් තැන්නේ හෝසන්නා කියලා සටහනක් තියෙනවා. එනම් ජනතාව දාවිද් ගීතාවලියේ තියෙන 1000 ගීතාවලියේ තියෙන 118 වෙන මෙම ගීතිකාවේ කොටස් තමයි මේ ජනතාව භාවිතා කරන්නේ ජේසුස් වහන්සේට ප්‍රතිචාර දැක්වීම සඳහා. හැබැයි මෙම ප්‍රතිචාරය తాවකාල ප්‍රතිචාරයක් බව අපි දන්නවා. මන්ද හෝසන්නා කියලා පිළිගන්න ජනතාව උන්වහන්සේව කුරුසේ යනගසා මරව් කියත් මොර දෙන නිසා. ඒ වගේම තුන්වෙනි කාරණාව අපි දකිනවා මාක්තුමාගේ සුවිශේෂ 11 පරිච්ඡේදයේ 11 වගන්තිය තුළ උන්වහන්සේ දේවමාලිගාව නැරඹීම. ජෝහන්තුමාගේ සුවිශේෂයට අනුව අපි දකිනවා උන්වහන්සේගේ දූතකාරය ආරම්භයේම ජෙරුසලමට ඇවිල්ලා දේව මන්දිරයට ඇවිල්ලා දේව මන්දිරය පවිත්‍ර කරන ආකාරය. මාක්තුමාගේ සුවිශේෂය තුළ අපි දැන් දකිනවා උන්වහන්සේගේ දූතකාරය අවසන් වන විට උන්වහන්සේ ජෙරුසලමට පැමිණ දේවමාලිගාවට පැමිණ එය පවිත්‍ර කරන්නට සැරසෙන ආකාරය. ඒට හේතුව තමයි දේවමාලිගාව ගොඩනැගුවේ මහලොකු පරමාර්ථයක් එක්ක. එනම් දේව ජනතාව දෙවන වහන්සේ වෙතට ලං කිරීමේ ස්ථානයක් බවට පත් කිරීම උදෙසා. යාඥා කරන, භාවනා කරන, දෙවන වහන්සේගේ මහිමය මෙනෙහි කරන තනක් විදියට තමයි දේව මන්දිරය නිර්මාණය කළේ. එහෙත් වර්තමානයේ වෙනිට එම දේව මන්දිරය ව්‍යාපාරික ස්ථානයක් වෙලා තිබෙන බව අපිට පේනවා. ඒ අනුව ප්‍රියදර සහෝදර සහෝදරියනි, නිසාන් මාසයේ අපි දකිනවා පාස්කුව සමරද්දි උන්වහන්සේ බෙතානියට පැමිණෙනවා. සෙනසුරාදා දින, ඉරිදා දින මහ ජනකායක් උන්වහන්සේ බලන්නට එනවා සහ ලාසරස් බලන්නට එනවා. සමුදා දිනයේදී දිවස්වැකි ඉෂ්ට කරමින් උන්වහන්සේ ජෙරුසලමට පැමිණෙන ආකාරයත්, ජනතාව එහෙර දක්වන ප්‍රතිචාරයත්, උන්වහන්සේ ගමනේ අවසානයේ දේව මන්දිරය කරා පැමිණීමත් පිළිබඳව ඔබට මට තේරුම් ගන්න පුළුවන්. එනම් සෙනසුරාදා දිනේ, ඉරිදා දිනේ, සමුදා දිනයේදී සිද්ධ වූ කාරණා තමයි ඔබත් එක්ක අදවසේදී මෙනෙහි කළේ. ඊට පස්සේ උන්වහන්සේ ජෙරුසලම දේව මන්දිරයට ඇවිල්ලා දේමාල්ගාවට ඇතුළුව අවට සියල්ල නරඹා සවස් වූ බැවින් 12 දෙනා සමග බිතානිය බලා නික්ම ගියසේක. උන්වහන්සේ රාජශ්‍රීයෙන් ජෙරුසලමට දිවස්වක ඉෂ්ට කරමින්
පැමිණලා ජෙරුසලම් දේව මන්දිරයට පැමිණලා ඒ හැම දෙයක්ම නරඹලා හවස් වූ නිසා උන්වහන්සේ ගෝලියත් එක්ක උන්වහන්සේ ආපසු උන්වහන්සේ ආපු තැනට එනම් බිතානියට යන්නට උන්වහන්සේ පිටත් වූ බව ශුද්ධර මාක්තුමාගේ සුවිශේෂයේ සඳහන් කරනවා. ඒ අනුව ප්‍රියාදර සහෝදර සහෝදරියනි අපි හැමදෙනාම මේ මොහොතේ තීරුම් ගනිමු ජේසු වහන්සේ ජෙරුසලමට පැමිණීම අහම්බයක් නොවේ. උන්වහන්සේ කැමති ආකාරයෙන් උන්වහන්සේට ඕන විදියට ආපු ගමනකුත් මේ මහා පුදුමාකාර සලස්මක කොටසක් බව ඔබට මට තේරෙනවා. එය ඒ මොහොතේ ජනතාවට නොතේරෙන්නට ඇති. එහෙත් දේව වචනේ මෙනෙහි කරද්දී දේව වචනිය කියවද්දී පුරාණ ගිවිසුම නව ගිවිසුම හා සමග සම්බන්ධව සංසන්දනය කරද්දී ඒ කරුණු කාරණා පිළිබඳව විග්‍රහ කරද්දී ඔබට මට තේරෙනවා මේ මහා පුදුමාකාර සලස්මක කොටසක් මිසක් හදිස්සි අවස්ථාවක වෙච්ච හදිස්සි කාරණාවන් නොවන බව. ඒ අනුව දයන් මහස්සේගේ සලස්ම මේ මහ පොළොව තුල මේ විශ්වය තුල ක්‍රියාත්මක වෙන බවට ඔබට මට තවත් මේ කාරණා හරහා තහවුරු වෙනවා. ඒ අනුව උන්වහන්සේ බිතානියට පැමිණීම උන්වහන්සේ ජෙරුසලමට පැමිණීම ජෙරුසලම තුල උන්වහන්සේ කරන්න යනා වූ කරුණු කාරණා මේ හැම දෙයක්ම දේව සලස්මේ කොටස් බව ඔබට මට තේරෙනවා. කොටලුවාව දන්න උන්වහන්සේ කොටලුවාව ගැට ගහලා තියෙන බවත් දන්න උන්වහන්සේ කොටලුවාගේ අයිතිකාරය පිළිබඳවත් දන්න උන්වහන්සේ කොටලුවාගේ අයිතිකාරයාගේ ප්‍රතිචාරයත් දන්න උන්වහන්සේ කොටලුවාව රැගෙන යන්න යද්දී ගෝලයන්ට මුහුණ දෙන්න සිදුවෙන දේ දන්න උන්වහන්සේ ප්‍රියාදර සහෝදර සහෝදරියනි සියල්ලම දන්න තැනන් වහන්සේ බව ඔබයි මායි තීරුම් ගනිමු. මේ හැම කරුණු කාරණාවක් තුළම ඔබයි මායි තීරුම් ගන්න උන අවශ්‍ය කාරණාව තමයි මේ හැම දෙයක් තුළම දයන් වහන්සේගේ සලස්ම ක්‍රියාත්මක වෙන බව. අපි හැමෝම දේව සලස්මට නතු වුණොත් අපි හැමෝම දේව සලස්මට වංගුකාරය වුණොත් ඔබගේ මගේ ජීවිතය කොච්චරනම් වාසනාවන්ත වේවිද ශුද්ධවන්ත වේවිද. ජිසුස් වහන්සේගේ ජීවිතය තුළත් ඔබයි මායි තීරුම් ගන්න උන අවශ්‍ය කරන කාරණාව දයන් වහන්සේගේ සලස්ම මේ ලෝකය තුළ ක්‍රියාත්මක වෙන බව. ඒ අනුව ප්‍රියාදර සහෝදර සහෝදරියනි දිවස්වක ඉෂ්ටවීම ජනතාවගේ ප්‍රතිචාරය දේමාලිගාට උන්වහන්සේ පැමිණේ නැරඹීම මේ හැම දෙයක් තුළම ඔබයි මායි තීරුම් ගමු. දයන් වහන්සේගේ සලස්ම එදා සේම අදත් මේ ලෝකය තුළ ඉෂ්ට වෙන බව. ඒ නිසා අපි යාඥා කරමු දයන් වහන්සේගේ සලස්මට අයිති වෙච්ච දයන් වහන්සේ සලස්ම ඔබගේ මගේ ජීවිත තුළත් ඉෂ්ට වෙන ඒ අත්දකින ජීවිත බවට අපගේ ජීවිත පත් කරන්නට කියලා. උන්වහන්සේ තුළ ජීවත් වෙන අප ගැනත් උන්වහන්සේට සලස්මක් අනිවාර්යයෙන්ම තිබෙන බැවින් ඒ සලස්ම අවබෝධ කරගෙන උන්වහන්සේට අයිතිවත ජනතාවක් වන්නට අපි යාඥා කරමු. ආදර දෙවි පියාණනි ඔබ වහන්සේගේ පුත්‍රයාණන් රෝමවරුන් සමග සටන් කිරීමට නොව මුළුමිනි සංඝතිය උදෙසා තම ජීවිතේ පූජා කරන්නට ජෙරුසලමට පැමිණීම තුළ ඈත අතීතයේ සිට ඔබ වහන්සේ පොරොන්දු ඔබ වහන්සේ සැලසුම් කර සෑම කරුණු කාරණාවක්ම එකින් එක ඉෂ්ට වෙන ආකාරය අපි අත්දකින්නෙමු. මේ හැම දෙයක් තුළ ඔබ වහන්සේගේ සැලසුම ක්‍රියාත්මක වෙන ඒ මහා පණිවිඩය මහා සත්‍යතාවේ තේරුම් ගන්නට අප හැමට පිහිටව මැනව. මේ මහා පොළොව තුළ ඔබ වහන්සේගේ සැලසුම ක්‍රියාත්මක වෙන බව තේරුම් ගන්න අවශ්‍ය කරන ආත්මන් වහන්සේගේ මඟ පෙන්වීම අපට දාණය කළ මැනව. ඒ සැලසුමේ කොටස්කරුවන් පංගුකාරයන් වෙමින් මේ සැලසුම තුළ ඔබ වහන්සේගේ ආදරය අත්දකින ශුද්ධවන්ත භාවය අත්දකින ජීවිත බවට අපගේ ජීවිත පත් කර ගන්නට අප හැමතෙම නිරන්තරයෙන්ම පිහිටව මැනව. මේකිට අපගේ සම්විධානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙසාම අපට ලැබේවා. ජිස් පිටයි.